Hai Momo, ok dah. Harisa. Hari. Tadaima sensei. Hari ok, hari. Api ඊළඟ කොටස බැලුවොත් එහෙම එනම් මෙතන මේ පස්වෙනි පාඩම මං කියවගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මං දෙතුන් පාරක් කියවන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ හැමෝටම කියවන්න අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. මම මෙතන කියවගෙන આવොත් එහෙම වාතාෂි වා මයි අසා ප්‍රොකුජිනි ඔකිමස්. හරි.今日は日本語学校のパーティーです。ホールには学生が200人ぐらいいます。日本人の学生もいます。いろいろな料理がありますね。アンナさんは何を食べますか？私はサンドイッチを食べます。私はお寿司を食べます。お寿司キャラキャンね。め、刺身キャラキャンね。アムマール。刺身キャンね。お寿司キャラキャンね。バッティカーメヘムバッキャンラっていうのメヘム。オーカーウディンメヘムマールキャンラメヘムダワタラっていうの。お寿司。あれだ？メヘム。කියන එක තේරෙනවද? ඔව් සෙන්සේ. ඔව්. ඔසුෂි කියලා කියන්නේ මෙහෙම මාළු කෑල්ලක්. එහෙම නැත්නම් බිත්තර මේ බිත්තර ඔම්ලට් වගේ හදපු එකක්. එතකොට එහෙම උඩින් පොඩ්ඩක් මේ ඔකල්ල තියෙනවා. ලංකාවේ එහෙම මට තේරෙන්නේ නැහැ. එහෙම කියන්නේ මෙහෙම. හරි. හරි අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස. なんか飲みますか？ええ、私はジュースを飲みます。いい音楽ですね。あなたはクラシックが好きですか？いいえ、クラシックはあまり聞きません。私は、シューベルトや、ショーパンが好きです。毎晩、復習や予習の後で1時間ぐらい CD を聴きます。そうですか？あなたは毎晩何時頃寝ますか？私は11時頃寝ます。そして6時に起きます。6時ですか？早いですね。私は毎朝7時頃起きます。それから予習をします。何時頃大学へ行きますか？9時頃、アパートを出ます。アパートから大学までどのくらいかかりますか？どのくらいかかりますか？10分ぐらいです。近いですね。あれ。මේ කියන දේ මේ යම් අදහසක්, ඒ කියන්නේ මේක මොනවද කියන්නේ කියලා තේරෙනවද ලොහුතලට? අදහසක් ගන්න පුළුවන්ද මේ කියන එකේ? යම් තාක් දුරට හරි. මොකද්ද කියන්නේ මේකේ? මේ මොකද්ද මේ මෙතන මේ කතාව යන්නේ මොකද්ද කතාව? මේ දෙන්න අතර ඩයලොග් එක. උදේට නැගිටලා කරන දේවල් නේද සර්? ඔව්. තව මොනවද?
පාටි එකක්. ඔව්. පාටි එකට මේ ඇවිල්ලා මේ දෙන්නේ හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ දෙන්න නිකන් කතා කරනවා. මොනවද ඔයා කන්න කැමති? මොනවද මොන හරි බොනවද? ඊළඟට ඉදිනෙදා පොඩ්ඩක් කියන්නේ මේ නිදා ගන්න කීයටද නැගිටින්න කීයටද මේ මේ ගෙදර වැඩ හරි මොන හරි මේ කියන්නේ පුකුෂු කියලා කියන්නේ මේ ගෙදර ගිහිල්ලා ගන්න වැඩ. යොෂු කියලා කියන්නේ කලින් ඉස්කෝලේ අපි උගන්වන්න කලින් මේ අපි පොඩ්ඩක් පොත කියවලා එනවා කියන එක. ඒක යොෂු කියලා කියන්නේ. ඒව කරනවාද ඒව කොයි වෙලාවෙද කරන්නේ කියන ඒවා. හරිද? හරි මං තව දෙපාරක් විතර කියවන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ කියවන්න දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි මේකේ කංජි තියෙන හින්දා අනිත් එකුණත් කමන්නේ නැහැ. මොකද්ද කියවන්න පුළුවන්? මේක කියවනොද මේ කංජි නැති ෂීට් එක කියවනොද? කංජි. හරි ඕකේ. මේක අනිත් පිටු ටිකත් තව දවස් ගානකින් දාන්න වෙන. මොකද මේ පොත ඉවර වෙන හින්දා. මේක මේ පොත ලොකු පොතක්. මේ තාම මෙතන පිටු 60ක් මං හිතන්නේ මේක වගේ 3-4 ගුණයක් තව තියෙන ලොකු පොතක්. ඊටත් වඩා තියෙනවා. හරි අපි බැලුවොත් එහෙම ජපන් භාෂාව මූලික ජපන් භාෂාව මේ පොතින් ඉවර වෙනවා. එතකොට ඊට පස්සේ ඕන කෙනෙක්ට JLPT 2 උනත් ලියන්න පුළුවන් මේ පොත. හරි අපි බැලුවොත් එහෙම සර් මේ පොතේ වුණාට පස්සේ JLPT N4 වගේ කරන්න පුළුවන්ද සර්? කංජි ටික පුළුවන් නම් N2 කරන්න පුළුවන් ඉගෙන ගත්තොත්. JLPT කියන එක මේ පොත් කළා මේ JLPT ලියන්න බෑ. JLPT කියන ඒ වගේ එක්සෑම් ඒකටම ලෑස්ති වෙන්න ඕන. හරිද? මේ පොත කළා JLPT සාමාන්‍යයෙන් මේ දෙක වගේ ලෑස්ති වෙලා කරන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවට සාමාන්‍ය ජපන් භාෂාව තියෙන සේරම ටික. හරිද? දෙක තුන කරන්න. තුන කොහෙත්ම ප්‍රශ්නයක් නැතු කරන්න පුළුවන්. දෙක මහන්සි ගත්තු කරන්න පුළුවන්. හරි අපි බැලුවොත් එහෙම වතාශි වා මයි අසා රොකුජිනි ඔකිමස්. මොකද්ද තේරුම? මම සෑම උදෑසනකම 6ට නැගිටිනවා. ඔව් 6ට නැගිටිනවා. එතකොට මේක වතාශි වා ඔකිමස් මොකද්ද තේරුම? වතාශි වා ඔකිමස් මම නැගිටිනවා. මම නැගිටින අවදි වෙනවා. එහෙම නැත්නම් හරි. එතකොට මයි අසා හැම උදෑසනකම රොකුජිනි හයට ඔව් හරි ඕකේ. කියෝවා නිහොන්ගු ගක්කෝ නො පාටී දෙස්. හරි මොකද තේරුම? අද ජපන් භාෂා පාසලේ පාටි එකක් තියෙනවා. ඔව්. නිහොන්ගු ගක්කෝ කියලා කියන්නේ නිහොන්ගු ගක්කෝ. නිහොන්ගු ගක්කෝ කියලා කියන්නේ ජපන් භාෂා මේ ලැන්ග්වේජ් ස්කූල් කියන ජපනිස් ලැන්ග්වේජ් ස්කූල්. හරිද? නිහොන්ගු ගක්කෝ. කියෝ කියලා කියන්නේ අද. අද ජපන් භාෂා පාසලේ පාටි එක. පාටි කියලා කියන්නේ පාටි. හරිද? හරි ඕකේ. හෝරුනිවා ගකුසේ ගා නිහකුනින් ගුරයි ඉමස්.
මං කලින් මෙතන නිවා කියන එක එකක් අපි නෙගටිව් එක එක භාවිතා කරනවා කියන කතා කරන කලින් නන් නිවා ඉමසෙන් කියන අවස්ථාවක් අපි කලින් කතා කළා මතකද? ඔව් සෙන්සේ. ඔව්. මේ නිවා කියලා කියනවා සමහර මේ මේ නිවා කියන එක තව අවස්ථාවකදී වෙනවා අපිට ගක්කෝනි ගක්සේග නිහකුණින් ගුරයි ඉමස් කියලා කියන අවස්ථාවේදී කියවන්න අපහසුයි. මොකද මේකෙදී මේ කත්‍රු ඒ කියන්නේ මෙතන හෝරු හෝරුනි හෝල් එකේ ඉන්නවා කියලා කියන්න ඕනේ. එතකොට අපි ඒ අවස්ථාවේදී භාවිතා කරන වායක. හරිද? මේකෙදි නෙගටිව් නෙවෙයි. කියන එක තේරෙනවද? ඔව් සර්. ඔව්. අපි මෙච්චර කල් කියෝවා. එහෙම හැමනිතරම මේ මේකෙදි සබ්ජෙක්ට් එකට කලි මේ පිටිපස්සෙන් අපි වා කියන එක භාවිතා කර. එතකොට ඒ වගේ එතකොට හෝරු නිවා කියලා කියන්නේ ඒක. එතකොට මෙතන මේ මේව කරන්න. එතකොට ඒක සබ්ජෙක්ට් එක වෙන්න. එතකොට උත්තර වෙලා තියෙන්නේ මේ හෝල් එකේ කියලා. හරිද? ඒක. එතකොට ඒ හෝල් එකේ නම් කියන නෙමෙයි අදහස නෙමෙයිනේ ඉන්නේ. නම් නම් අපි නම් කියන අදහස ගත්තොත් එහෙම නැහැ කියන එකත් එක්ක එකහුව වෙලා ඉන්නේ නේ. හෝල් එකේ නම් නැහැ කියන. තේරෙනවද? මෙතන මේ වා කියන එක භාවිතා කරන්නේ අපිට හෝ අපිට කියන්න පුළුවන් හෝරුනි ගක්සේක නිහකුණින් ගුරයි ඉමස් කියලා කිව්වත් මම හිතන්නේ වැරදි නැහැ. නමුත් ඒකෙදී අපිට කියවන කොට අපහසුයි. එතකොට මොකද නීනි දෙක මේ මේ කියන්නේ මෙතන නී කියන එක එතකොට මෙතන මේ විකක් නැහැ මේ සබ්ජෙක්ට් එක ගන්න හැම එකේ. ගක්සේ ගණ්‍යකුණේ කොට එතකොට හෝරු නිවා ගක්සේ නිහකුණේ ගුර ඉමස් කියන එක මේක කියවන්න පහසුයි. නිවා කියන එක මේ වා කියන එකත් එක්ක. ඒ කියන්නේ සෙන්සේ හෝල් එකේ කියන එක හයිලයිට් කරන්න පාවිච්චි කරන්නේ. ඔව් ඔව්. ඒකට මේ හෝල් එකේ කියලා ඒක තමයි මෙතන මේ ප්‍රධාන ටොපික් එක වෙලා තියෙන්නේ. ඒකයි. නැත්තම් නිකම්ම නිකම් හෝල් එකේ කියනවනේ මේ නී කිව්වත් හරි ඒක. හරිද? ඒක ගොඩක් වෙලාවට ඒක මුලටම එනකොට ගොඩක් වෙලාවට නිවා කියන එක භාවිතා කරනවා. වායක. ගක්කෝ නිවා. කලින් අපි මං හිතන්නේ තියුණු ගක්කෝ නිවා මොකක් හරි තියෙනවා. ජිම් සිසුතු මොකක් හරි. මට මතක විදිහට එහෙම එකක් තිබුණා. ගක්කෝ නිවා. හරි. දෝබුසුෙන් නිවා. හරි. ඒක. අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස ගක්සේග නිහකුණින් ගුරයි ඉමස්. මොකද්ද තේරුම? දෙසීයක් විතර ළමයි ඉන්නවා. ඔව් ළමයි දෙසීයක් විතර ඉන්නවා. නිහොන්ජින් නොගක්සේමො ඉමස්. මොකද තේරුම්? ජපන් ජාතික ශිෂ්‍යයෙක් ඉන්නවා. ඔව් ජපන් ළමයෙක් ඉන්නවා කියන එකනේ. ජපන් ළමයිනුත් ඉන්නවා. ඔව් ඔව් මෙතන ශිෂ්‍යෝ කියන එක මම ළමයි කියලා කිව්වට මේ ගක්සේ කියන්නේ ශිෂ්‍යෝ. ඉරෝ ඉරෝ න රියෝරිග අරිමස්නේ. මොකද්ද තේරුම? ඉරෝ ඉරෝ න කියන එක මේක මොකද්ද? ඊකේ යෝෂිය නෑ. ඉරෝ ඉරෝ න නාකේ යෝෂි. නාකේ
හිරෝ ඉරෝන්න අපි කලින් කතා කරලා දෙන නමට කලින් එනවනම් මේ නමට කලින් මේක නම කියන එකේ නා තියෙන. එතකොට අනිවාර්යයෙන්ම නා කියන එක එනවා. එහෙම මතක තියාගන්න. නම මේ කියන්නේ නම කියන්නේ මේ මේ මේසි මේ නාමපද නාමපද එතකොට නාමපද නා කියන එක ඉස්සරහා තියෙනවා. එතකොට මේක ඉස්සරහින් අනිවාර්යයෙන්ම නා කියන එක එන්න ඕනේ. එහෙම නැත්නම් ඊකේ යෝෂිවලදී කො මේ වන්නේ නා කියේ යෝෂිවලදී අනිවාර්යෙන් නා එන්න ඕන. හරිද? පිටිපස්සට આવොත් නා නැහැ. හරිද? ඉරෝ ඉරෝණ විවිධ නා කියේ යෝෂි. හරි. රියෝරි කියලා කියන්නේ මොකද්ද? කෑම කෑම ඕකේ ආහාර දේවල් නේ වැඩි ඕකේ කෑම ගුහන් කියලා කියන ඊ ගුහන් කියලා කියන්නේ බත් වලට කියන ආහාර වලට කියන මෙතන රියෝරි කෑම වර්ග කියන එක මෙතන මේ කියන්නේ විවිධ දේවල් එතකොට ගොහන් කියලා කියන්නේ අපි කන කෑම එක. හරිද? තේරෙනවද කියන එක? ඔව්. මෙතන මේ රියෝරි කියන තැනට ගොහන් කියලා කියන්න බෑ. තේරෙනවද කියන එක? ඔව් සෙන්සේ. ඔව්. එතකොට ගොහන් කියලා කියන්නේ අපි කන බත්පත බත්පතට තමයි ගොහන් කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ මේ බත්වලට ගොහන්. මෙතන මේ රියුල කියන්නේ කෑම කියන මේ ලොකු මේ එකක්. ඒක කෑම අපි අපේ බත් එක නෙවෙයි කියන්නේ මෙතන කෑම. රියෝරිගා අරිමාස්නේ අරිමාස්නේ කියන්නේ තියෙනවනේ තියෙනවනේ. අන්න සම්වා නනියෝ තබේ මාස්ක මොකද තේරුම? අන්නසං මොනවද මොනවද කන්නේ? මොනවද කන්නේ? ඔව් අන්නසං මොනවද කන්නේ? වතාෂිවා සන්ඩ්විච්චියෝ තබෙමස්. මොකද තේරුම? මම සෑන්ඩ්විච් කන්නේ. මම සෑන්ඩ්විච් කන්නේ. මම සෑන්ඩ්විච් කන්නේ. ඔකේ. වතාෂිවා ඔසුෂියෝ තබෙමස්. මොනවද තේරුම? තේරුම? ඔසුෂි කියන්නේ මොකක්ද? මම කලින් කිව්වා අර බත් එක උඩින් මේ අමු මාළු කෑල්ලක් මේ දාලා තියෙන මේ බත් ගුලියක් පොඩි පොඩි බත් ගුලියක් ඒ කුඩින් අම්මාළු කැලක් දාලා තියෙනවා. ඔසුෂි කියන්නේ ඔසුෂි කියලා කියන්න පුළුවන්. ඒක අපි සිංහලෙන් කියන්නේ ඔසුෂි තමයි. එතකොට මම ඔසුෂි කන්නේ. ඔව්. නනික නොමිමස්ක මොනවා හරි බොනවද? ඒ වතාෂි වා ජූස් වෝ නොමිමස්. නැහැ මම ජූස් බොනවා. නැහැ කියන එක නෙවෙයි මේක. නැහැ කියන එකට ඊයේ මේක නෙවෙයි මෙතන තියෙන්නේ මේ ඒ ඒ කියලා කියන්නේ මේක ඒ ඒ දෙකක් තියෙන මේක ඒ වෙනවා. ඒ ඒ ඒ වතාෂි වා ජූස් වෝ නොමිමස්. ඒ අපි කල්පනා කරන්නේ ගොඩක් වෙලාවට ඒක ඒ වගේ තේරුමක් මෙතන ඉන්නේ. මොනවද බොන්න යවුවාම මේ මම ජූස් බොනවා හරි එහෙම කියන්නේ. සිංහලෙන් එක පාට කියන්නේ නැහැ ජූස් බොනවා කියලා. කල්පනා කරලානේ කියන්නේ.
එහෙම නෙවෙයිද? එකපාරට මොනවද බොන්නේ අහුවම තේ එකක් ගන්න බොනෝද, ජූස් බොනෝද, කෝපි බොනෝද කියලා පොඩ්ඩක් එකක් කල්පනා කළ බා කියන්නේ. එකපාරට ඇහුවටි අමම ජූස් බොනෝ එහෙම පොඩි ළමයි නම් කියනවා. හරිද? හරි සර්. ඔව්. ඒ වතාෂි වා ජූස් ඕ නොමිමස්. ඊ ඔංගකු දෙස්නේ. මොකක්ද තේරුම? ඊ කියලා කියන්නේ මොකක්ද? හොඳ. හොඳ. ඊ හොඳ. ඔංගකු දෙස්නේ. සංගීතයක්නේ. ඔව්. අනතවා කුරාෂික්කු ගා සුකි දෙස්ක. තේරුම? තේරුම් මොකක්ද? ඔයා සංගීතඥයාට කැමතිද? නෑ, කුරාෂික්කු කියලා කියන්නේ සංගීතවල එක මේ එකක්. මොකක්ද? කියන එක නේ සර්? ඈ? ක්ලාසික් කියන එක නේද? ඔව්, ක්ලාසික් ක්ලාසික්. ඔව්, ක්ලාසික් කියන එක. අපි අපේ දින ලංකාවේ එහෙම දින පෙරදිග ඒ වගේ ගන්න නේද? ඔව් සෙන්සේ. ඔව්. රැප් මියුසික් කරේ ඔය එක මම දන්නේ මම දන්නෙත් නෑ ඒ මේ ඒ වගේ විවිධ එක එක මේ මේ එක පැටර්න් එකක් මේක. එක වර්ගයක්. අනතවා කුරාෂික්කුගා සුකි දෙස්ක. නුඹ ක්ලාසික් මියුසික් කැමතිද කියලා අහන්නේ වලට. ඊයේ මේක ඊයේ ඊ වෙනවා. ඊයේ කුරාෂික්කුවා අමරි සුකි අමරි කිකිමසෙන්. ඊයේ කුරාෂික්කුවා අමරි කිකිමසෙන්. නෙගටිව් එක. ඊයේ කුරාෂික්කුවා අමරි කිකිමසෙන්. අමරිත් එක්ක හැමනිතරම නෙගටිව් වෙන්නේ. අමරි තබෙමසෙන්. අමරි ඉකිමසෙන්. එහෙම අමරි නොමිමසෙන්. ඒ වගේ නෙගටිව් වෙන්නේ. කුරාෂික්කුවා අමරි කිකිමසෙන්. වතාෂිවා අන්න කියනවා ෂූබෙර්තෝයා ෂෝපංගා සුකි දෙස්. ෂූබෙර්තෝ කියලා කියන්නේ මේ ගොඩක් ප්‍රසිද්ධ මං හිතන්නේ. දන්නවද ෂූබෙර්තෝ? ස්ට්‍රෝබෙරි? ඒ ස්ට්‍රෝබෙරි නේ මේ මිනිස්සුගේ නමක් මේ ෂූබෙර්තෝ කියලා කියන්නේ. අහලා තියෙනවද ෂූබෙර්තෝ? නෑ සර්. ෂූබෙර්තෝ කියලා. ඔව් කියන්න. මාත් අහලා නෑ සර්. ඔව්, ෂූබෙර්තෝ කියලා කියන්නේ ගොඩක් වෙලාවට කන්සර්ට් වලදී එහෙම ලංකාවේ මං හිතන්නේ ලොකු කන්සර්ට් එකක් එහෙම තියෙනකොට ඒක අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට වයලින් එහෙම ඒ ප්ලේ කරන ඒ මේ එක ෂූබෙර්තෝ කියන කෙනා ගොඩක් ප්‍රසිද්ධ මේ මේ සංගීතඥයෙක් ලෝකේ. ලංකාවේ හිතුවොත් එහෙම ලංකාවේ අමරදේව කියන්නේ ගායකයෙක්. ෂූබෙර්තෝ කියන්නේ ගායකයෙක් නෙවෙයි. අපි හිතුවොත් රෝහණ කවුද? විජේ සිංහ හරි කවුද? මොකක් හරි එහෙම නමක් තියෙන. ඊළඟට පේමසිරි කේමදාස. පේමසිරි කේමදාස එයා දන්නවද? කේමසිරි කේමදාස ගැන. ඔව් සෙන්සේ. ඈ? ඔව් සෙන්සේ දන්නවා. ඔව්. අන්න ඊගොල්ලෝ. ඊගොල්ලෝ මේ ගායකයෝ කේමසිරි කේමදාස මගේ දැන් සින්දුත් කියනවා. නමුත් ගායකයෝ නෙවෙයි ඊගොල්ලෝ මේ සංගීත අධ්‍යක්ෂ කියලා එහෙම ඒ වැටෙන අන්නේ ඊගොල්ලෝ. හරිද? හරි සර්. ඔව්. අද කාලේ අපි කිව්වොත් එහෙම මේ පේමසිරි කේමදාසයි මේ රෝහණ
කවුරු හරි මට ඒ නම සම්පූර්ණ මතක නැහැ. ප්‍රෝහණ වීරසිංහ හරි කවුරු නම. ඒගොල්ලෝ. හරි. වතාෂි වා ෂූබෙර්තෝ යා ෂෝපංග සුකි දෙස්. මයිබං පුකුසූයා යොෂූනු අතෝදේ ඉචිජිකන් ගුරයි සීඩි ඕකිකි මස්. මොකක්ද තේරුම? මයිබං හැම රාත්‍රියකම ඔව් පුකුසූයා යොෂූනු අතෝදේ පුකුසුයි කියල කියන්නේ පුකුසු කියල කියන්නේ මොකද්ද? ප්‍රැක්ටිස් කරනු. පුකුසු කියල කියන්නේ අපි ඉස්කෝලේ ගිහිල්ලා මොනව හරි ඉගෙනගෙන ගෙදර ඇවිල්ලා ඒක ආපහු මතක් කරනවා කියන එක පුකුසු. යොෂු කියල කියන්නේ පුනරීක්ෂණ. ඔව් පුනරීක්ෂණ කියන එක පුනරීක්ෂණය කරනවා කියන එක. යොෂු කියලා කියන්නේ උගන්නන්න ඉස්සෙල්ලා අපි පොත කියවලා පොඩ්ඩක් හෙට මොනවද උගන්නන්නේ එහෙම නැත්නම් අද මොනවද උගන්නන්නේ කියලා බලනවා කියන එක. හරිද? දෙකේ වෙනස තේරෙනවද? ඔව් සර්. හරි. හරිද? හරි සර්. ඔව් ඒ වචන දෙක පොඩ්ඩක් උච්චාරණය කරන්න. ඔව්. පුකුෂු. පුකුෂු. මේක යොෂු. මේක ඇදෙනවා. ෂූ වෙනවා. ෂූ. මේකත් ෂූ වෙනවා. පුකුෂු. පුකුෂු. මේක යොෂු. යොෂු. හරි මම ආපහු කිව්වොත් එහෙම වතාෂි වා ෂූබෙර්තෝ යා ෂෝපංග සුකි දෙස්. මයිබං පුකුෂූ යා යොෂූනු අතෝ දේ ඉචිජිකන් ගුරයි සීඩි ඕකිකි මස්. එතකොට ඒ කියන්නේ මේ යොෂුයි පුකුෂුයි වලට පස්සේ ඉචිජිකන් ගුරයි පැයක් විතර සීඩි මේ අහනවා කියලා කියන්නේ. සෝ දෙස්ක එහෙමද කියලා අහන. සෝ දෙස්ක එහෙමද. අනතවා මයිබං නංචි ගොරෝ නිමස්ක. මොකද තේරුම? එහෙමද ඔයා හැම රෑකම නිදාගන්නේ කීයට විතරද කියලා නේ අහන්නේ? අනතවා නුඹ මයිබං හැම රාත්‍රියකම නංජි ගොරෝ කීයට විතරද නිදාගන්නේ නිමස්ක. වතාෂි වා ජූඉචිචි ගොරෝ නිමස්. මම 11ට විතර නිදා ගන්නවා. වතාෂිවා මම ජූඉචිචි ගොරෝ 11ට විතර නිමස් නිදා ගන්නවා. සොස්තේ රොකුජිනි ඔකිමස්. මේ සොස්ති කියලා කියන්නේ වාක්‍ය සම්බන්ධ කරන්න භාවිතා කරනවා. එතකොට වතාෂි වාජු ඉච්චිජි ගොරෝ නිමස්. මම මේ ජුයිචිජි 11ට විතර නිදා ගන්නවා. ඊට පස්සේ කියන සුනාතෝ හරි සොස්ති එහෙම ඒ වගේ අපි වාක්‍ය සම්බන්ධ කරන ඊට පස්සේ කියන එක. ප්‍රොකුජිනි ඔකිමස්. හයිට නැකිටිනවා. හරිද? සොස්ති කියන එක අපි ඉස්සරහට එහෙම මේ වාක්‍ය එකහු කරන ඒවා ඉගෙන ගන්නවා. සොරිකනා.
එහෙම අපි වාක්‍ය එකහු කරලා ඒ කියන්නේ මේ මම නිදාගත්තා නැකිට්ටා එහෙම කියනකොට ඒ ඊට පස්සේ මම 6ට විතර නැකිට්ට එහෙම වාක්‍ය සම්බන්ධ කරනවා හරිද හරි සෙන්සේ හරි ඕකේ අපි ඊළඟ කොටස ගියොත් එහෙම ප්‍රොකුචි දෙස්කා හයයි දෙස්නේ වතාශිවා මයි අසා සිචිජි ගොරෝ ඔකිමස් සොරකරා යොෂු ඕ ශිමස් හරි තේරුම් මොකද සම්පූර්ණ එතැන්ට වෙනක තේරුම් මොකද්ද එතනට වෙනකන් අන්තිම වෙනකන් මුලින් නම් තේරුම කියවගෙන ඉන්න හයටද හය වෙනකන්ද කියලා අහනවා කලින්නේ මම හැම උදේකම හතට විතර නැගිටිනවා ඊට පස්සේ යොෂු සිමස් ඔව් ගණන පෙර පුහුණු වෙන ඔව් ප්‍රොකුජි දෙස්කා එතන මේකේ හයටද කියලා එතකොට ඒ කියන්නේ මේ ප්‍රශ්නයක් නෙවෙයි එතන නමුත් දෙස්කා කිව්වම ප්‍රශ්නයක් නමුත් මෙතන මේ කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තටම හයට කිව්වම හයටද සිංහල තහන එතකොට ඒක ප්‍රශ්නයක් නෙවෙයි ඒක හයටද කියලා විවහාරය එතකොට රොකුජි දෙස්කා හයයි දෙස්නේ මේ හරි ඉක්මන්නේ කියලා කියන අයයි දෙස්නේ වතාශිවා මයි අසා සිචිජි ගොරෝ ඔකිමස් හරි කියපු ටිකම එතකොට ඒ කියන්නේ මම හැම උදේකම මේ අතට විතර නැකිටිනවා සොරකරා ඊට පස්සේ යොෂු ඕෂිමස් යොෂු කරනවා හරි නංජි ගොරෝ දයිගකු ඒ ඉකිමස් ක මොකද තේරුම මොකද තේරුම නංජි ගොරෝ දයිගකු ඒ ඉකිමස් ක හරි මොකද තේරුම විශ්වවිද්‍යාලයට යන්නේ කීයට විතරද? ඔව් කීයට විතරද විශ්වවිද්‍යාලයට යන්නේ? කුජිගොරෝ අපාතෝ ඕ දෙමස්. හරි. මොකද්ද? 9ට විතර පිටත් වෙනවා. අපාර්ට්මන්ට් එක පිටත් වෙනවා. අපාර්ට්මන්ට් එක අපාතෝ කියන්නේ අපාර්ට්මන්ට් එක. අපාර්ට්මන්ට් එකේ 9ට විතර පිටත් වෙනවා. අපාතු කරා දයිග කුමදේ දුනු කුරයි කකරි මස්ක හරි මොකද්ද කියන්නේ අපාතු කරා දයිග කුමදේ දුනු කුරයි කකරි මස්ක කකරි මස්ක කියන එක අපි කලින් කතා කරා මොකද්ද ගත වෙනවා ගත වෙනවද කියන එක හරි දොනකුරයි විශ්වවිද්‍යාලයේ දොනකුරයි කොතර වෙලාවක් කොපමණ කොපමණ වෙලාවක් ගත වෙනවද දොනකුරයි කකරි මාස්ක මොකද්ද අපාතු කරා දායකකු මැදේ අපාර්ට්මන්ට් එකේ සිට විශ්වවිද්‍යාලය දක්වා මැදේ කියන්නේ දක්වා අපාර්ට්මන්ට් එකේ සිට විශ්වවිද්‍යාලේ දක්වා කොච්චර වෙලාවක් දොනගුරේ කකරි මාස්ක කොච්චර මේ ගත වෙනවද කියලා අහන්නේ මෙතන අහන්නේ වෙලාව ගැන ජිප්පුන් ගුරයි දෙස් මොකද්ද කියන්නේ විනාඩි 10 ඔව් විනාඩි 10ක් චිකයි දෙස්නේ ළඟයිනේ ළඟයිනේ හරි ඕකේ හරි
එතකොට මෙතනින් මේක කොටස ඉවර වෙනවා. එතකොට අපිට කියවන්න වෙලා මදි වේ. එතකොට මම දෙතුන් දෙපාරක් විතර කියවන්න. මේක බැලුවාම එතකොට මේ අන්නසං කියලා කියන්නේ නිහොංගුවක් ඔය මේ ස්ටුඩන්ට් කෙනෙක් අන්නස කියන මේ අන්නසං. එතකොට නිහොංගුවක් ඔය ස්ටුඩන්ට් කෙනෙක් මේ තනකසං තනක කියන පුජ්‍යල කැම්පස් එක ස්ටුඩන්ට් කෙනෙක් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්. එයා මේ පාටි එකට ඇවිත් තියෙනවා මේ ජපනිස් ස්කූල් එකේ තියෙන. ඊට පස්සේ ඒ දෙන්න කතා කරන ඩයලොග් එකක් තමයි මේක තියෙන්නේ. හරි. අපි බැලුවොත් එහෙම වාතාෂි වා මයි අසා රොකුජිනි ඔකිමස්. කියෝ වා නිහොංගු ගක්කෝ නෝ පාටි දෙස්. පෝරුනි වා ගක්සේ ගා නිහකු නින්ගුරයි ඉමස්. නිහොන්ජින් නෝ ගක්සේ මෝ ඉමස්. තනක සං කියනවා තනක ඉරොයිරෝ නා රියෝරිග අරිමස්නි අන්න සම්වා නනි ඕ තබෙමස්ක. අන්න කියනවා වතාශිවා සන්දු ඉච්චියෝ තබෙමස්. තනකා හෝ කියන්න සෙන්සර් උඩින් හෝරු කියල්ලියද ඒක තේරුම් මොකද්ද? හෝරු කියල කියන්නේ හෝල් එක. හෝල් එක මේන් හෝල් හරි දූල පුතාලි ස්කූල් කියන හෝල් එක. වතාශි වා සන්දු ඉච්චියෝ තබෙමස්. වතාශි වා ඔසුෂියෝ තබෙමස්. නනිකා නොමිමස්ක ඒ වතාශි වා ජූසු ඕ නොමිමස්. ඊ ඔංගකු දෙස්නේ අනතව කුරාශික්කු ගා සුකි දෙස්ක. ඊයේ කුරාශික්කු වා අමරි සුකි අමරි කිකිමසෙන්. වතාශි වා ශූබෙර්තොයා ශෝපංග සුකි දෙස්. මයිබං පුකුෂූයා යොෂූනු අතෝදෙ ඉචිජිකං ගුරයි සීඩී ඕ කිකිමස්. සූ දෙස්ක අනතවා මයිබං නංජි ගොරෝ නිමස්ක. වතාශිවා ජූ ඉචිජි ගොරෝ නිමස්. සොස්තේ රොකුජිනි ඔකිමස්. රොකුජි දෙස්ක හයයි දෙස්නේ. වතාශිවා මයි අසා සිචිජි ගොරෝ ඔකිමස්. සොරෙකරා යොෂු ඕෂිමස්. නංජි ගොරෝ දායිගකු ඒ ඉකිමස්ක. කුජිගොරෝ අපාතෝ දෙමස්. අපාතකොර දයිගකු මදේ දුනුකුරයි කකරිමස්ක. ජිප්පුන් කුරයි දෙස්. චිකයි දෙස්නේ. හරිද? හරි. අපි අදට එහෙනම් මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ දවසේ මේක කියවන්න දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි සිකුරාදා ලිස්නින් ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට පුළුවන් වුණොත් එතකොට සිකුරාද මේකත් පොඩ්ඩක් කියවන්න බලාපොරොත්තු වෙනවා. පුළුවන්කමක් තියුණොත්. හරි. ඒක මේකට අනුව වෙනස් වේවි. එතකොට හරි මේ කොටස දූල පුතාල කියවන්න. එතකොට එතකොට අපිට පස්වෙනි පාඩම් වෙනකන් එතකොට ඉවර කරන්න පුළුවන්. හරි. මොනව හරි අහන්න දේවල් තියෙනවද? ඊයේ සෙන්සේ. හරි. ඕකේ. අපි එහෙනම් මෙතනින් ඕක යන්න. සෙන්සේ බෙන්ෂෝෂිමස් කියන එකට සමාන පදයක්ද සෙන්සේ? එතකොට ෆුකුෂු කියන්නේ බෙන්ක්‍යෝෂිමස් කියලා කියන්නේ පාඩම් කරනවා කියන එක. බෙන්ක්‍යෝෂිමස් කියලා කියන්නේ මොකද? ආපෝකේ රෙන්ෂුෂිමස්. රෙන්ෂුෂිමස් කියලා කියන්නේ වෙන එකක්. රෙන්ෂුෂිමස් කියලා කියන්නේ අපි ඒ කියන්නේ අපි හිතුවොත් එමු විභාගයක් තියෙනවා. විභාගෙට ඉස්සෙල්ලත් අපි පුළුවන් එක්සයිස් කරන්න. ඊළාට රෙන්ෂුෂිමස් කියන්නේ පුකුෂු කියන එකෙත් කොටසක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතුවොත් එමු මේ පුනරීක්ෂණ මේ ප්‍රශ්න කියන ඒවා එතකොට අපි මේ රෙන්ෂු කරන්නේ. يعني මේ පැට්‍රිස් වෙනවා. පුනරීක්ෂණ ප්‍රශ්න ඒවා.
එතකොට ඒකේ කොටසක් තියෙනවා. එතකොට රේන් ෂූස් හි මස් කියනකොට රේන් ෂූස් හි මස් කියන එක නේද කිව්වේ? ඔව් සර්. ඔව්. එතකොට රේන් ෂූස් හි මස් කියලා කියන්නේ පැට්‍රිස් වෙනවා කියලා. අපි ට්‍රේනින් වෙන්නේ ට්‍රේනින් වෙනවා කියන එක රේන් ෂූස් හි මස් කියන්නේ. ඒකත් එක්ක 100ට 100ක් එහෙම නෙවෙයි. අපි මේ දුවන්න පුරුදු වෙන ඒවා රේන් ෂූස් හි මස්. හරිද? හරි සෙන්ස්. හරි අපි දුවන්න හරි ඔය එක්ස මේ එක්සර්සයිස් හරි ඒව සේරම රේන් ෂූස් හි මස්. දෙයක් කරන්න පුරුදු වෙනවා කියන එක. එතකොට මේ යොෂු කියලා කියන්නේ අපි මේ පුනරීක්ෂණ කියන එක. මේ මේ පුකුෂු කියන්නේ සමහරවිට පුකුෂු කියන්නේ පුනරීක්ෂණ. කියන්නේ පුනරීක්ෂණ කියන කියන්නේ අපි මේ ප්‍රශ්න පත්‍ර නෙමෙයි තමන් ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගත්ත ගෙදර ඇවිල්ලා ඒ ටික මතක් කරනවා කියන එක. නැවත අභ්‍යාස කිරීමමයි. මොකද්ද? නැවත අභ්‍යාස කිරීම. ඔව් ඒ වගේ. අභ්‍යාස කියන්නේ මේ පොතේ ඉගෙනගත්තු පාඩම් ටික නැවත මතක් කිරීමක් කරන්නේ. මේ ඔව් ඊට යොෂු කියලා කියන්නේ හෙට මොනවද කරන්න කියන එක අපි පොත පොඩ්ඩක් කියවගෙන යනවා. යොෂු සූදානම් වෙලා යනවා වගේ. ඔව් සූදානම් මෙන්න. ඒක පෙර සූදානම. හරි. මෙතෙන්ට වෙනකම් මොනව හරි තියෙනවද? සෙන්සේ. ඔව් කියන්න. සොරේ කරා කියනගේ තේරුම මොකද්ද? ඊට පස්සේ කියන එක සොරේ කරා. කියන ඒකට පස්සේ සොරේ කරා හයයි කියන එක හයයි කියලා කියන්නේ ඉක්මන් හයයි හයයි කියන්නේ ඉක්මන් කියන එක වේලස්සනින් කියන එක තමයි මෙතන තියෙන්නේ ඇත්තටම හයයි කියලා කියන්න පුළුවන් අපිට වේගේ ස්පීඩ් එකට කියන්න පුළුවන් එහෙම නැත්නම් දෙයක් සිද්ධ වෙන්න කලින් කියන්න පුළුවන් මෙතන කියන්නේ මේ කලින් කියන එක ඔයා කලින්ම නැගිටිනවනේ කියලා. හයයි. හරිද? හරි සෙන්ස. ඔව්. සර් මේ අවුරුද්ද ඉවර වෙද්දී අපිට JLPT කරන්න පුළුවන්ද සර්? JLPT මේ අවුරුද්ද දෙසැම්බර් දෙසැම්බර් ඉවර වෙද්දී දෙක නම් කරන්න බෑ තුන හතර නම් කරන්න පුළුවන් වේ ඕන නම් මහන්සි ගත්තොත් පංචි ටිකක් කරමු තුන කරන්නත් අපහසු වෙයි මොකද මේ පොත මං හිතන්නේ දෙසැම්බර් වෙනකොට ඉවර කරන්න පුළුවන් කියලා මොකද අපි දවස් මේ සාමාන්‍ය ජපනිස් ස්කූල් වල මේ කරන්නේ පැය 6ක් කරනවා දවසට පැය 6 ගානේ දවස් 5ක් කරනවා මේ මේ සාමාන්‍ය මේ මේ වගේ ස්කූල් වල එතකොට දවසකට මේ සතියකට පැය 30ක් කරනවා පැය 30 අපි අපි එතකොට අපි මා දැන්ට පැය 3ක් කරනවා කියලා හිතුවත් එහෙම එතකොට දවස් 10ක් මේ يعني අපි එතකොට මාස දෙකහමාරක් විතරනේ ආසන්න වශයෙන් තේරෙනවද කියන එක? ඔව් සර්. ඔව්. අපි මාස දෙකහමාරක් යනවා සතියක් කරන එක කරන්න සාමාන්‍ය ජපනිස් ස්කූල් එක. ඒකයි. එතකොට ජපනිස් ස්කූල් එක සාමාන්‍යයෙන් මාස 3 මාස 4ක් වගේ යනකොට සාමාන්‍ය ලෙවල් එකට එනවා. එතකොට මේ අපි මෙතෙන්දි කතා කරනකොට එතකොට මාස 4ක් කියලා කියන්නේ මාස 3-4